අයිබුවන් අද අපේ මත්තුකාව ශ්‍රී ලංකන් ක්‍රිකට් ශ්‍රී ලංකන් කේට් කිව්වොත්ම මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් එතකොට ඒකෙම අර ලංකාව කියන ජනරජ්‍ය ඒකේ ඉන්න අපේ පුරවැසියෝ අයත් වෙලා තියෙනවා ශ්‍රී ලංකන් ක්‍රිකට් එතකොට සම්මිය විල්ලිවලා ක්‍රිකට් ඒකට කියලා වගේ නිකන් ප්‍රයිවට් බූදලයක් වගේ කතා කරනෝනේ අපි සම්මිදත් ඒ වගේම ඔය ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න 70 පුරුත්තට මේ ප්‍රශ්න ටිකක් යොමු කරනවා අන්නේ ප්‍රශ්න ටිකට අපිට උත්තර ඕනේ ඒ උත්තර නැති වුණොත් එහෙම අවසාන ප්‍රතිඵලය වෙන්නේ ශ්‍රී ලංකන් ක්‍රිකට් වලට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද නැහැ ෆුට්බෝල් වලට දැන් උදා වෙලා තියෙනවා ඒ නිසා මේ වලට මේ දැන් අපි අපේ අවසාන උත්තරය බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකත් ඒ වගේම ක්‍රිකට් ක්‍රිකට් එකෙන් ක්‍රීඩා කටයුතු යමතිගෙනුත් තමයි මේ බලාපොරොත්තු තියෙන්නේ අපි කතාවට යන්න ඉස්සෙල්ලා මම හැමදාම කියන කතාවක් තියෙනවනේ ඒ තමයි රනිල් වික්‍රමසිංහත් ඒ වගේ මහින්ද රාජපක්ෂ වගේ රාජපක්ෂ ඇති කරේ අපේ ජාතියෙන් පරිගන්නවා උන් ඒකයි මේ තරම් දේවල් අර අහිංසක මිනිස්සු තැළෙන මේ පොඩි වෙන මිනිස්සයා ඒ අර යකඩ සපත්තුවෙන් තලන්න පෙලන්න හදන්නේ ඒකයි කියලා අපි හැමදාම කියනවා. එතකොට ඒක නිසා තමයි ඔවුන් ගෙනාවු ප්‍රතිදස්සපන්ත එපා ඒ වගේම පුනරුත්ථාපන පන්ත ඒ වගේම මාධ්‍ය නියාමන පන්ත ඒ වගේම අහිංසක මිනිසුන්ගේ අර රැකියාව අවසන් වෙලා ගන්න ETF එක EPF එකටත් අවසන්ට කෙලින්න හදන ආණ්ඩුවක් තමයි දැන් මේ තියෙන්නේ. ඒක නිසා අපි මෙතෙන්ට මේ විදිහට උන් කෙලින් එක සාධාරණයිනේ. උන් පක්ෂයක් වශයෙන් ගත්තොත් එමෙ UMP එක එකදු മന്ത്രി කෙනෙක් නැතුව ගෙදර යවුවා ඒ මහා ප්‍රතාපවත් පක්ෂයේ ඒ දැන්නට වැට්ටුව නිසා. එතකොට ඒ වගේම රනිල් වික්‍රමසිංහ ගේ ගිරිතිව නිසා. ඒ වගේම උගේ ඇතුලේ පොත් වගේ කුත් තිබුණ පිච්චුණා කියලා කියනෝනේ. යාපනයේ පුස්තකාලය අතාරින්න. එතකොට මේ ඒ අර ඥානගබඩාව ගින්දීපේ උම්ම අර 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 ගේ ඇතුළේ තිබුණ පොත් ටිකට උඩාරෙන් දුක් වෙලා ඕ අපේ ජාතියෙන් පරිගන්නවා. එතකොට ඒ වගේම මහින්ද රාජපක්ෂ බමුණු රාජ්‍යවක්ත ඇති කරේ මල්ලි ජනාධිපති අයියා අගමැති අනිත් මල්ලි මුදල් ඇමති පුතා ක්‍රීඩා ඇමති 70 වෘත්තම කෙලිම දුවල ගිහිල්ල වල කැම්ප් වල හැංගිලා තමයි ජීවිතේ බේරගත්තේ ගෙවල් එහෙම ගිලිගත්තේ ඒවා. එතකොට වෛරයක් නැද්ද? ඒක නිසා මේ වෛරයට පාත්‍ර වෙන්න එපා අපේ මිනිසුන්ට. අයින්සක මිනිස්සු අපි ඒක නිසා අපි මේ අර පුරවැසි මිස යටත් තියුනේ ඒක නිසා අපි උන්ගේ යකඩ සපත්තුවට තැලෙන්න එපා කියන එක මම කියනවා. ඊට පස්සේ අපේ කතාවට යන්න. අපේ කතාවේ මේ කතානායකයා වෙන්නේ ශම්මිත් ඒ වගේම මේ මොහන්ද සිල්වා ඒ වගේම ජයන්ත ධර්මදාස මේ කියන කට්ටිය තමයි අපේ කතානායකයා වෙන්නේ. එතකොට මේ කතානායකයා ඒ කට්ටිය වෙනකොට අපි ප්‍රශ්න ටිකක් අහනවා මේ ප්‍රශ්න වල අවසාන උත්තරය ලැබෙන්න ඕනේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙනුත් ඒ වගේම ක්‍රීඩා මැතිතුමාගෙනුත් ජනාධිපතිතුමාත් ඔකට මැදිහත් වුණාට කමන්නේ නැහැ. මෙතෙන්දී අපට පළවෙනි කාරණය තමයි ශම්මි නිකන් එයාගේ අම්මගේ අප්පගේ බූදලයක් වගේ ඒ වගේම තිලංග සුමති බාලගලාගේ බූදලය. ඔක්කොම 70 බූත් එකයි. උන්ගේ බූදලයක් වගේ. එතකොට මේ ක්‍රිකට් ගැන කතා කරනකොට එතකොට මේ උන් කියන්නේ ශ්‍රී ලංකන් ක්‍රිකට්. එතකොට මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් කියලා කියනකොටම ලංකාවේ ජනරජය ඒ වගේම ලංකාවේ ජනතාව සියලුම දෙනා මේ ශ්‍රී ලංකන් කියන කෑල්ල තුල රට පෙරට ඊට පස්සේ තමයි ක්‍රිකට් එන්නේ. එතකොට අන්නේ රටේ ක්‍රිකට් වලට ලෝකේ ICC එක වේවා මේ අනිකුත් ආයතන දැන් කොහේ හරි යනවනම් පෞද්ගලික සංචාරය යනවනම් ඒ පෞද්ගලික සංචාරය කියලා කියන්නේ දැන් IPL හරේ මේ මොනවාලි මේ වෙනකට යනවනම් ඒකත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරු තමයි ගන්න. ඒතුව මේ එතනින් හැට සම්මිගේ අම්මගේ අප්පගේ බූදලෙන් ගන්න නෑ. ඊළඟට එහෙනම් සම්මි ක්‍රිකට් එක්කෝ නැත්නම් ජයන්ත ධර්මදාස ක්‍රිකට් එක්කෝ නැත්නම් මොහන්ද සිල්වා ක්‍රිකට් කියලා ඔන්න දාගෙන හිටියනම් එක්කෝ නැත්නම් තිලංග සුමතිපාල ක්‍රිකට් කියලා දාගෙන හිටියනම් ඔක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ ජනරජය ගෑවිලා තමයි. ඒ කියන්නේ සිංහයා දීලා තියෙනවා. එතකොට සිංහයා කියන එක කියන්නේ සම්මිගේ ලාංඡනය නෙවෙයිනේ. එතකොට සම්මිගේ ලාංඡනය නෙවෙන්න ධර්ම ජයන්ත ධර්මදාසගේ ලාංඡනය නෙවෙන්න ඊට පස්සේ මොහන්ද සිල්වාගේ ලාංඡනය නෙවෙන්න තිලංග සුමතිපාලගේ ලාංඡනය නෙවෙන්න එහෙනම් මේ රටේ ජනරජයේ ලාංඡනය තමයි අපේ කඩුව අල්ලගෙන ඉන්න සිංහයා. එතකොට ඒ ශ්‍රී ලංකන් ක්‍රිකට් විසක් සම්මි බේ අම්මලාගේ අප්පලාගේ බූදලේ නෙයි මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් කියලා කියන්නේ. ඒක නිසා මෙන්න මේ පළවෙනි ප්‍රශ්නය. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නය තමයි ICC එක දැන් ගෙවීම් කරන්නේ ලංකාවේ මේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික බොහොම අමාරුවෙන් මේ ක්‍රිකට් වලට එන්නේ කොහොමද?
මේ කිසිකෙකෝ කිසි උදව්වක් දෙන්නේ නැහැ. අවසානට අවසාන ප්‍රතිඵලයක් වශයෙන් අන්න එනා පූල් එකට තේරුණාට පස්සේ තමයි මුන් ඔක්කොම දේවල් කරන්නේ. එතකොට මේ රටේ මේ තරම් ධනයක් විනාශ කරලා අහිංසක දෙමෝපියෝන්ගේ ධනයක් විනාශ කරලා උන් ඇවිල්ලා ක්‍රිකට් ගහලා ඉවර ලංකාවට යම් කිසි ධන ඒ කියන්නේ ජයග්‍රහණ ගෙනදී ඉලිවලා ඊට පස්සේ ඒකට ලැබෙන ICC එකෙන් හෝ වෙනත් කොහෙන් හරි මම අර කිව්වාගේ ඒ ලැබෙන ඒවා ඒ අර අර අහිංසක ක්‍රීඩකයන්ගේ මහන්සිය මත ලැබෙන ඒවා විතරක් එතනින් එහාට සම්මි ගිහිල්ලි වෙලා අර ග්‍රවුන්ඩ් එකේ බැට් කරලා බෝල් කරලා ෆීල් කරලා මේ වෙනේ වල්ලලා ගේන ඒවා නෙවෙයි. හරිද? එක්ක නැත්නම් ජයන්ත ධර්මදාසෝව කරලා ගේන ඒවා නෙවෙයි. එතකොට අනිත් එක මොහාන්ද සිල්වලා ඒ විදිහට කරලවත් ශ්‍රී ලංක සුමුති වල්ලලා බෝල් අල්ලලා බෝල් අල්ලලා ගේන ඒවා නෙවෙයි. ඒක නිසා හරි මේවකින් කියන්න ඕනේ මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් බල විනාශ කරන්න එපා. මේ තැනමට ගෙනල්ලා මේකේ අපේ අහිංසක එවුන්ගේ අහිංසක කොල්ල කෙල්ලොන්ගේ දාඩිය තමයි මේකේ යට තියෙන්නේ. ඉතින් උන් මැරිලා උන් මේ දැන් සාමාන්‍යයෙන් දැන් ඕ ක්‍රිකට් වලට වෙන්නේ මොකද්ද උනේ මොකද්ද ඕ හිටපු ක්‍රීඩකයන්ට යන්න උනේ මොකද්ද කියලාත් මම ඉස්සරහා කතා කරනවා. ඒ වගේම මම රජයට ක්‍රීඩා ඇමතුමාට රජයට මේව කරනවා. දැන් මේ කට්ටිය කියනවා නම් දැන් සම්මි කියන විදිහට මේක ක්‍රිකට් උන්ගේ නම් එතකොට ගණන දෙපාර්තමේන්තුවේ විගණනයක් වෙන්නේ කොහොමද? එතකොට මේ විගණනය වෙන්න එතකොට ශ්‍රී ලංකන් ක්‍රිකට් නිසානේ. ඒකයි සම්මි කියන්නේ ඔ කටමද දොඩන්න යන්න එපා. ශ්‍රී ලංකන් ක්‍රිකට් නිසා අර විගණනාධිපතිතුමා විගණනයකට යටත් වෙලා තියෙනවා. එතකොට ඒ විගණනයට යටත් වෙච්ච නිසා තමයි මෙන්න මේක. එතකොට මං ඉන්න රජයේනුත් ඒ වගේම ක්‍රීඩා ඇමතුමාගෙනුත් ඒ වගේම ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලනවා මේ කට්ටියගේ වෝහාරික විගණන වාර්තාවක් ලැබෙන්න ඕනේ. ඒ මොනවද විඩ මිත්‍යද දේවල් කරේ කොහොමද කියන එක ලැබෙන්න ඕනේ. එතකොට මේ දැන් මේ කට්ටිය කියනෝනේ මේ ක්‍රිකට් අපේ දැන් අපේ බෝධලයක් ඒක නිසා මෙතනින් එහාට මේ වගේයි කියලා. එතකොට ක්‍රිකට් වලට දැන් සාමාන්‍යයෙන් ක්‍රිකට් යනව නම් අවසානට මේ දැන් අවසාන ප්‍රතිඵලය අපි දැන් කොහොමත් මේකට දැන් එන ප්‍රතිඵලය දන්නවනේ. ඒක නිසා දැන් ක්‍රිකට් වලට දැන් කොහොම හරි යනව නම් ටීම් එක යනව නම් ටීම් එකට එතකොට දුන්නට කමන්නේ ස්පොන්සර් ලෙටර් එකක්. එතකොට මේ දැන් සම්මි මොකා හරි කමන්නේ ඌ ඉන්නවනම් සභාපති ඌට දුන්නට කමන්නේ ඌගේ පවුල දරුවෝ ඒනික දැන් අපි කියමු දැන් මුණුත් අක්කා යන්න ඕන ඔක්කොම කියලා. එතකොට දයන්ත ධර්මදාස උපසභාපති ඌත් ගියා කියලා ඌගේ පවුල හරි පවුල ඌට ගියා කියලා කියමු. එතකොට මොහන්ද සිල්ලා ඌත් ගියා කියලා මුන් දැන් 6 කෝටි 73 ලක්ෂ 93000ක මුදලක් දැන් මේ වියදම් කරලා තියෙනවා කට්ටියත් එක්ක 6 කෝටිය. මේ අහිංසක දරුවෝ ක්‍රිකට් ගහන දරුවොන්ට බැට් එක බෝල් එක ස්ටම්ප් ටික පෑඩ් එක ග්ලව්ස් දෙක ඊට පස්සේ බෝල් ගාඩ් එකක් හෙඩ් ගියර් එකක් ඊට පස්සේ ටර්ප් එකක් මේවා කී තැනකට ක්‍රිකට් ප්‍රවර්ධනයට දෙන්න තිබුණු සල්ලිද මේ මුම් මේ විදියට විනාශ කරලා තියෙන්නේ. එක එක ආතල් ගන්න මේ අපේ රටේ ක්‍රිකට් වල අපේ රටේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ මේ අමාංශයලා ඕ තැනට ක්‍රිකට් ගෙනල්ලා ජයසූරියලා සරත් ජයසූරිය වගේම අර්ජුන රණතුංගල අරවින්ද සිල්වල ඊට පස්සේ මහානාමල කළු විතරනල ඒ වගේම මේ මෑත කාලින හිටපු සියලුම දෙනා මේකට මහන්සි වෙච්ච හැම දෙනාගේම දාඩිය කඳුළු මහන්සිය මෙතන තියෙනවා. ඒ වගේම ලේ තියෙනවා. මේ ලේ වලින් තමයි මේ විදිහට මේ තැන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කාරණා ඒ විදිහට වෙනකොට 6 කෝටි 73 ලක්ෂ ගාණක් ඒ විදිහට වියදම් කරලා තියෙනකොට දැන් ඇවිල්ලිවල අපේ අහිංසක අර ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ඉස්සරහට යන්න විදියක් නැහැ. ලෝකෙට යන්න විදියක් නැති තැනකට පත් වෙන්න හදනවා. දැන් එතකොට අපි ලෝකේ තියෙන ශ්‍රේලම ක්‍රිකට් ගහන රටවල් වලින් ඉල්ලීමක් කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේකේ ඉන්න නිලධාරි මඩුල්ලක් ඉන්නවනම් උන්ටයි ඊට පස්සේ ක්‍රීඩකයෝ ටික අනිවාර්යයෙන්ම ක්‍රීඩකයෝ ටිකටයි ඊට පස්සේ පුහුණු කරුයි කියන ඒ කට්ටියට ඇරෙන්න කිසි එක්කෙනෙකුට මේ රටේ මේ ස්පොන්සර් ලෙටර් එවුවා කියලා මේව දෙන්න එපා කියන දැන්ට දැන් යන්න වෙනවා. එතකොට එතෙන්ට යන්න උනා කියලා කියන්නේ අවසාන ප්‍රතිඵලය ICC එකෙන් අර මේ ෆුට්බෝල් වලට වෙච්ච දේ අවසාන ක්‍රිකට් වලට වෙන්න යන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අපි මේ ඉදිරිපත් කරපු ප්‍රශ්න ටික ලංකාවේ ක්‍රිකට් වලට මේව යන්නේ කියලා. දැන් අහගන්න මහත්වෝ මේ ක්‍රිකට් වලට මොනවද වෙලා තියෙන්නේ කියලා. බුකිකාරයෝ ටිකක් මේ රටේ ක්‍රිකට් ටික මේ විදිහට අල්ලගෙන ඉන්න. හැබැයි ගිහිල්ලි වෙලා අපි දැන් මේ බුකිකාරයෝ ටික කිව්වට පස්සේ දුවලා ගිහිල්ලි වෙලා මේ
මේ අනිත් මේ රටේ ක්‍රිකට් කන්න බලාගෙන ඉන්න උන්ටත් මේව දෙන්න කියන එකනේ. හරි හරි විදියට මේ රටේ ක්‍රිකට් වලට හරි මිනිස්සු එන්න ඕනේ. මොකද මේ රටත් විනාශ කරන පාලකයෝ ටිකක් ඉඳෙද්දී ක්‍රිකට් වලට විතරක් වෙන මෙවුන් වෑනේ. එතකොට උණු පාලකයෝගෙන් අයින් කරගෙන මේ ක්‍රිකට් එකත් බේරගන්න වෙනවා. ලංකාව බේරගන්න වගේම මේ ක්‍රිකට් එකත් අපිට ඉස්සරහට බේරගන්න වෙනවා. දැන් අපි කතා කරමු මුන් කොහොමද ක්‍රිකට් කන්නේ කියලා. ඔබ දන්නවද ලස්සන කතාව මේවා තමයි හරිද? මෙන්න මේවා හන්න. හරිද? ක්‍රිකට් වල මේ මේ ඇයි මේ බෙත් බෙත් කරන කට්ටිය? ඒ කියන්නේ තිලංග සුමුතිපාලත් ඒ වගේම ෂම්මී කියලා කියන්නේ කසින්ස්ලා මස්සිනාලා. හරිද? මෙතකොට මේ මේ මුන් ඇයි මේ මේ ක්‍රිකට් වල මේ තරම් මේ ක්‍රිකට් බෝඩ් එකට මේ දත ගන්නෙ? මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේක හොඳට අහගන්න. ක්‍රිකට් කියලා කියන්නේ මුන්ට ලොකු ආදායම් මාර්ගයක්. ඔය බෙත් කරන්නේ උන්ට ලොකු ආදායම් මාර්ගයක්. එතකොට අපි නිකන් හිතන්න ඩොලර් 1000ක් දාලා තව අවුරුදු දෙකකින් දින මැච් එකකට හරිද? 6 වෙනි ඕවර් එකේ 5 වෙනි බෝල් එක නෝ බෝල් එකක් වැටෙනවා කියලා ඉවරලා මුන් දානවා ෂම්බි දාන්නේ නැහැ, තිලංග සුමුතිපාල දාන්නේ නැහැ, කවුරු හරි එකෙක් දාන්න ඉවරලා බෙට් එක දාන්නවා. මෙන්න මේ දාට මෙන්න මේ බෝලේ මෙන්න මේ විදිහට වැටෙනවා මේ මැච් එකේදී අවුරුදු දෙකකට ඉස්සර වෙලා තියෙන මැච් එකේදී. එතකොට 1 ඩොලර් 1000ක් දාලා අවුරුදු දෙකකින් තියෙන මැච් එකේ 6 වෙනි ඕවරේ 5 වෙනි බෝලේ නෝ බෝල් එකක් වැටෙන්නේ කියලා දාලා තිබුණොත් එහෙම ගාන කීයද? 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම වෙලා ගත්තට පස්සේ ඊට පස්සේ අර මැච් ෆික්සින් කරන්න මුන්ට බැරි කම නැහැනේ. හරියට එතකොට ගාන්න මැච් එක ෆික්ස් කරා ගේන වෙලා කිව්වා ඔබ මෙන්න මේ විදිහට බෝලේ දාපන්. ක්‍රිකට් කැප්ටන් ඕනේ නැහැ. එකයිනේ අල්ලන්න ඕනේ උන්ගේ ගාන සම්පූර්ණ අවුරුදු දෙකකින් අර ඩොලර්. එතකොට ඩොලර් 1000යි වියදම් කරලා තින්නේ. ඩොලර් 1 මිලියන් එතන නිකම් ලැබිලා. 1 මිලියන් එතන එනකොට අර උඩ කීයක් හරි දුන්නා. ඔබ මේ විදිහට කරපන් කියලා කිව්වොත් එම ක්‍රිකට් සභාවදීනේ. මෙන්න මැච් ෆික්ස් වෙන විදිය. එතකොට ඔබ එකක් කියන්න දැන් මේ බෑත කාලේ ඉනවා අපේ කොල්ලොන්ට කීලි වල වයිට් එකක් ගියයි මේ නෝ බෝල් එකක් ගියා. ඊට පස්සේ මේ 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 කැච් එකක් අතෑරියා. ඕවා මේ ඕවා දැන් ඔක්කොම මේ ක්‍රිකට් බෝඩ් එකේ මේ මේ මේවයි කියල වෙල කියන්න එපා. මුන් මේ විදිහට තමයි මැක් පික්ස් කරලා තියෙන්නේ. මේවා විශ්වාසදායී ආරංචි මාර්ග. එතකොට අවුරුදු දෙකකට පස්සේ එන මැච් එකේ හරියට මෙන්න මෙච්චරයි ගහන්නේ, මෙතනින් එහාට ගහන්නේ නැහැ කියලා වෙල ඒ වපසතියක් දෙනවා. 110ත් 120ත් අතර තමයි ගහන්නේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. ඩොලර්ස් 1000යි දාන්නේ. ඩොලර්ස් 1000 වැඩි කරන විදිහට මේව කරොත් එහෙම එතනම. එතකොට දැන් තේරෙනවා ඇති මේ වෝහාරික වාර්තා ඊට පස්සේ මේ ඔඩිට් රිපෝට් වලින්වත් අල්ලන්න බැරි ඒවා. ඒ කියන්නේ කාගේ හරි නමකට දාලා තියෙනවා. හැබැයි මෙතෙන්දි ගාන්ට සම්මිලා ඊට පස්සේ මේ ජයන්ත ධර්මදාසලා ඊට පස්සේ තිලංග සුමුතිපාලල ගාන්ට එක එක අල්ලලා මැච් එක ෆික්ස් කරා. ඉවරයි. ඔන්න ඕව තමයි විතර කාලයකට වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ රටේ ක්‍රිකට් මේ විදිහට වලපල්ලට ගියේ. මුන් අපේ මේ රටේ ක්‍රිකට් හදන්න බෑ. මේ රට වගේම තමයි මේ රටේ ක්‍රිකට් හදන්න ඕන නම් ශ්‍රී ලංකන් ක්‍රිකට් සම්මිගි ක්‍රිකට් නේ මම කියන්නේ. සම්මි ගිහිල් වල කාපල් ඕන තරම් ගිහිල්ලා වෙනමම කණ්ඩායම් හදාගෙන. හැබැයි මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් වල තමයි ඕ සභාපතිකම් කරන්නේ. ඒක නිසා අපේ රටේ ක්‍රිකට් වලට ක්‍රිකට් බේර ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මුන්ගෙන් මේ රට බේර ගන්න වගේම මේ ක්‍රිකට්ුත් බේර ගන්න වෙනවා. ඒක නිසා අපේ රටේ මිනිසුන්ට මේට වඩා සබුද්ධිකව මේව දිහා බලාගෙන ඉන්න කියලා කියනවා. මේව තනිකර මැච් කියන්නේ මුන්ට තනිකර මේ අහිංසකයෝගේ ලේ කඳුළු දහඩිය වුණාට මුන්ට තනිකර සල්ලි යුරෝ ඩොලර්ස් මුන්ට තනිකර ඩොලර්ස්. ඒක නිසා මුන් එතනින් එහාට ඕවට ඕ දත කාගෙන තිලංගලා ශම්බිලා උදයන්ත ධර්මදාසලා ඇයි එන්නේ කියලා වල කවදාවත් අයින් වෙන්නේ නැති ඇයි කියලා වල ඔබට දැන් තේරෙනවා ඇති. ඒක නිසා මේ ක්‍රිකට් බේර ගන්න අපිට මේට වඩා දෙයක් කරන්න වෙනවා. අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේවට උත්තර හම්බුනේ නැතුනොත් එහෙම අපිට ICC එකට හරි ගිහිල්ලා පැමිණිලි කරන්න වෙනවා. මේ ක්‍රමවේදය හරිනෑ. ඒක නිසා මේවා අපේ අහිංසක කොල්ලු කෙල්ලොන්ගේ අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රී ලංකා ජන රජයේ මිනිස්සුන්ගේ දාඩිය කඳුළු මහන්සිය ඒ වගේම සුසුම් මේවල තියෙන සුසුම් මේවල තියෙන මිනිසුන්ගේ දාඩිය මේවල තියෙන මිනිසුන්ගේ කඳුළු මේවල තියෙන මිනිසුන්ගේ කඳුළු. ඒක නිසා මේවත් එක්ක වැඩි සෙල්ලම් කරන්න එපා කියන එක මම සම්මිලාට හරි අවධාරණයෙන් කියනවා. ඒක නිසා දැන් ක්‍රිකට් එකේ
ක්‍රිකට් බාරවෙන්න ඇමතිගෙනුත් ඒවගේම ක්‍රිකට් බාරවෙන්න ලංකාවේ වුණුත්ගෙනුත් අපි බලමුකෝ මේකට මොනවද වෙන්නේ කියලා. එහෙනම් මේ වලාගෙන ඉන්නවා අපි. අපි ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනවා මේවට උත්තර හම්බුනේ නැතු උනොත් එමේ ඊළඟ වීඩියෝ එකේ ඉන්නේ ජාත්‍යන්තරයට යන වීඩියෝ එක. ඒකත් එක්ක ඔබට සම්මි ක්‍රිකට් නැති වෙයි දන්නේ නැහැ. හැබැයි ශ්‍රී ලංකන් ක්‍රිකට් රැකගන්න ඔබට යුතුයකමක් තියෙන හා වගකීමක් තියෙනවා කියන එක අපි මතක් කරන ගමන් අතට කියෙන්න නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. රනිල් වික්‍රමසිංහට මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ ඇමතිවරයාට ඇරෙන්න.